කොහේවත් රටකට බැඳිච්ච නැති ස්වාධීන ශ්‍රී ලාංකිකයෙක්, ස්වාධීන මතධරණ ශ්‍රී ලාංකිකයෙක්, ඒ වගේම විවිධ ජාත්‍යන්තර බැඳීම් වලට යටත් වුණු නැති ශ්‍රී ලාංකිකයෙක් මේ රටේ ජනාධිපති වීම තමයි ජනතාවගේ බහුතරයේ අපේක්ෂාව. අපි අහන්නේ ජාතිකත්වය ගැන කතා කරන අය, ඒ වගේම බහුමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වය ඔය වගේ වචන කතා කරන අය කරුණාකරලා මේ ගැන හොයලා බලන්න. ශ්‍රී ලාංකික අපට අගෞරවයක් වෙන විදිහට වෙන රටක පුරවැසිභාවයකට අයිතිවාසිකම් කියන හෝ වෙන රටක පුරවැසිභාවයේ පාමත් රඳවගෙන ඉන්න කණ්ඩායමකට මේ රටේ ජනාධිපති ධූරය දෙනවද කියන ශරියා විශ්වවිද්‍යාල එපා කියලා කෑ ගහපු කට්ටියම දැන් කියනවා අර ඡන්ද ලබා ගැනීමේ පටු අරමුණේ කියනවා නුවර මුස්ලිම් පාසලක් අරලා දෙන්න මං අරලා දෙනවා කියලා. පාසල් අරනවාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි පාසල් වැඩිපුර අරනවාට ඇත්තටම කැමති මේ රටේ සියලුම ජාතීන්ට යන්න පුළුවන්. නමුත් මේ මුස්ලිම් ජනතාව තර්ජනය කරලා තමයි මේ මේක ලබා ගන්න ලහදන්නේ. ඉතින් මුස්ලිම් ජනතාව විතර නෙමෙයි මේ රටේ සියලුම සුළු ජාතික මගේ සහෝදර ජනතාව කල්පනා කරන්න ඕනේ. දැන් 10% 25%ට වැඩි කරලා දෙන්න කියලා කියන්නේ. මෙහෙම තර්ජනය කරලා ඔබතුමන්ලගේ ඡන්දය ගන්න බලාපොරොත්තු වෙන කොට්ටාසයකට 25% නෙමෙයි මේ දෙන්න ඉන්න 10%ක් දෙනවද කියන එක මේ රටේ ජනතාව ආපහු කල්පනා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචණ්ඩත්වය පිටු දැකලා නිත්‍යානුකූලව ඉදිරියට ගෙන යන්නට හැකියාව ගැන. නමුත් අපි දන්නවා විපක්ෂයේ ඉඳගෙන අද ඔවුන් ප්‍රචණ්ඩත්වය කරා යොමු වෙන්න හදනවා. ස්විසනායක මැතිතුමාගේ කණ්ඩායමේ ක්‍රියාවලිය තුළින් පෙන්눔 කළේ රටට අනතුරු ඇඟිවි මොකක්ද? අපි අවස්ථාවක් ආවොත් අර පරණ ක්‍රමවේදෙම අනුගමනය කරන තියනවා වෙඩි ගහන ඔලු පැලෙන්න. ඒක තමයි ඒ SB ලගේ චින්තනය දර්ශනය. දැන් හිස්බුල්ලාව මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා කිව්වේ අපිද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලීම අනුව තමයි එතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වුණේ. ඒක හැමෝම දන්නවා. ඉතින් අපි අහනවා විමල්ගෙන් නෙවෙයි උදේගම්මන්පිල්ල මන්ත්‍රීතුමාගෙනුත් දැන් වර්ගරාජා පෙරුමාල් පැහැදිලිව කියනවා ගෝඨාභයට ඡන්දෙ දෙන්න කියලා. මේ රටේ ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරපු මහැමතිවරය. එතකොට දැන් එතුමා මේ ඇවිල්ලා කියන්නේ කුමන්ත්‍රණයක්. අද සියලුම අන්තවාදී කොටස් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ. ඒක තමයි ඇත්ත කතාව. ඔතන හිස්බුල්ලාත් ඉන්නවා, ඔතන වර්ගරාජාත් ඉන්නවා, ඔතන පිල්ලයානුත් ඉන්නවා, ඔතන කරුණාම්මානුත් ඉන්නවා, ඔතන විමල් වීරවංශත් ඉන්නවා, ඔතන උදේගම්මන්පිල්ලත් ඉන්නවා. එහෙනම් දකුණේ ඉන්න අන්තවාදී කණ්ඩායමත්, උතුරු නැගෙනහිර ඉන්න අන්තවාදී කණ්ඩායම්, ඒ ඔක්කොම අද එක වේදිකාවකට අද ඇවිල්ලා තියෙන්නේ.